මෙලෝකේ සිටින ඕනෑම ජගතෙකුට එරෙහිව යාමට මාහට චිත්ත ධෛර්යයක් සහ පෞරුෂත්වයක් තිබෙන බව මම පුනපුනා ප්‍රකාශ කරමි. එහෙත් මාගේ හෘද සාක්ෂියට එරෙහිව යාමට මට හැකියාවක් නැති බවද මම ඉතා අවංකව ප්‍රකාශ කරමි. If you wish to see a change in this world, you must be the catalyst of the change. අපිට මේ ලෝකෙ වෙනසක් දකින්න ඕන නම් ඒ වෙනස කරන්න ඕන අන් කවුරුවත් නෙවෙයි ගරු කතානායකතුමනි, ඒක කරන්න ඕන තමන්. මේ ඔහුගේ ආත්ම කතනයයි, ආත්ම ප්‍රකාශනයයි, මේ පන්නරය, ආත්ම විශ්වාසය ඔහු තම තුළ ගොඩනගා ගන්නේ ඔහුගේ ගමනේ මුහුණ දුන් බාධක කම්කටොළුවල කටෝර කර්කශ බවත්, තම දෙමව්පියන් ගුරු දෙගුරුන් ඔහු තුළ ස්ථාපනය කළා වූ ඔහුටම අනන්‍ය වූ ස්වාධීන නිවහල් චින්තනවාදී හර පද්ධතීන් මතය. ඔහු රුහුණු ගිරුවාපත්වේය. මූලික අධ්‍යාපනය ලැබීම ආරම්භ කළේ හොරේවල මහාවිද්‍යාලයෙන්ය. කෙටි කලක් ගංගොඩවිල ශ්‍රී රේවත මහාවිද්‍යාලයේ ඉගෙනුම ලැබුවද ඔහු තම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නේ බලස්මුල්ලේ උතුරු කනුමුල්දෙණිය විද්‍යාලයෙන්ය. අපොස උසස් පෙළ විභාගය නිමවා මාසයක් යන්නට පෙර ඔහු වයස අවුරුදු 18 දීම වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ලංකා බැංකුවේ කනිෂ්ඨ නිලධාරියෙකු වශයෙනි. ලංකා බැංකුවේ යෝක් වීදියේ පිහිටි මූලස්ථාන ගොඩනැගිල්ලේ පුස්තකාලය ඔහුගේ විශ්වවිද්‍යාලය විය. වසර දෙකහමාරක් ඇතුළත ඔහු නීති උපාධිය සමත් විය. ලංකා බැංකුවේ සේවය කළ වසර 5ක කාලය තුළ නීති ප්‍රථම, නීති අවසාන උපාධිය, නීති විද්‍යාලයේ අවසාන විභාගය, බැංකු ඩිප්ලෝමාව, නීති දර්ශනපති සුදුසුකම් විභාගය යනාදී සියල්ල අවසන් කොට ඔහු ලංකා බැංකුවෙන් සමුගත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙකු ලෙස දිවුරුම් දීම පිණිසය. නීති උපාධිය සඳහා ඔහුගේ එකම ගුරුවරයා අධිනීතිඥ නිමල් සිරිවර්ධන මහතා විය. බැංකු රැකියාවට සමුදුන් ඔහු අලුත් කඩේ කන්ද තරණය කළේ නීතිඥ වෘත්තියේ අත්පොත් තැබීමට සුදුසු ගුරුවරයෙකු සොයා ගැනීමේ අරමුණනි. සිය නීතිඥ වෘත්තියට මම් පෙත් විවර කළ ඒ උතුම් මිනිසා ගැන අදටත් ඔහු කතා කරන්නේ සෙනෙහසිනි. ඔහු නමින් ජනාධිපති නීතිඥ ඉක්රාම් මොහොමඩ් මැතිතුමාය. 1984 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු වශයෙන් ඔහු දිවුරුම් දුන්නේ ඔහු යා යුතු දිසානතිය කුමක්දැයි යන්න දෛවයෙන් උරුම කර දුන් නිසායයි කිව නොහැක. එය ඔහුගේ ධෛර්යය සහ අධිෂ්ඨානය නිසාම ලබාගත් ජයග්‍රහණයකි. සිය නීතිඥ දිවිය යා හැකි ගමනාන්තයට යමින් 2001 වසරේ අඩුම වයසින් ජනාධිපති නීතිඥවරයා බවට පත්වෙමින් වාර්තාවක් තබන ලදී. Ladies and gentlemen, please welcome Mr. Vijayadasa Rajapaksha. එමින්ම ඔහු 1998 වසරේ දක්ෂතම තරුණ නීතිඥවරයාට පිරිනමන ටයිප් සම්මානයෙන් පිදුම් ලබන ලදී. සිය නීතිඥ වෘත්තියේම යෙදෙමින් ඔහු දරූ තනතුරු ප්‍රමාණය බොහෝය. ගෙවල්කුලේ සමාලෝචන මණ්ඩලයේ සභාපති ලෙසද, පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන්ද විනිශ්චයට අදාළ කටයුතු කළේය. මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ඔහු දරූ ප්‍රවීණත්වය නිසා ඔහු ලෝක පුවත්පත් මණ්ඩලයේ උපසභාපතිවරයා බවට පත්විය. ජාතික චිත්‍රපට සංස්ථාවේ සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ඔහු එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන්ද කටයුතු කළේය. නීති කෙටුම්පත් සභාවේ සාමාජිකයෙකු මෙන්ම ඔලිම්පික් ඩෝපින් කමිටුවේ සභාපතිවරයා ලෙසද සේවය කළේය. ඔහු දේශපාලනයට සම්බන්ධව කටයුතු කළද ක්‍රියාකාරී දේශපාලනයට පැමිණීමේ අරමුණක් ඔහුට නොවිය. ඔහු කලක් ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිනියගේ නීතිඥවරයා මෙන්ම ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේද බොහොමයක් නීති කටයුතුවල නීතිඥවරයා විය. එවකට ධීවර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නීති උපදේශක ලෙසද සේවය කළේය.
දෙදහස් දෙක දෙදහස් තුන වසරවල පැවති ආණ්ඩුව විසින් පෞද්ගලික අංශයට විකුණා දමන ලද ලංගමය නැවත ජනතාවට ලබාදීමට ඔහු තනිව සටන් කළේය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් ලබාගත් නඩු තීන්දුව නොවන්නට මෙරට රාජ්‍ය අංශයේ බස් රථ ගමනාගමන සේවයක් නොපවතින තත්ත්වයකට පත්වීමට ඉඩ තිබුණේ. 2004 මහමැතිවරණයෙන් පසුව එවකට රාජ්‍ය නායිකාව වූ ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය හදිසියේ ඔහුව කැඳවා ලිපිගොනු දෙකක් ඔහු අතට පත් කළේය. එක් ලිපිගොනුවක ඔහුව ජාතික ලයිස්තුගත මන්ත්‍රීවරයෙකු ලෙස කරන ලද පත්වීමද, අනෙක් ලිපිගොනුවේ කැබිනට් ඇමතිවරයෙකු ලෙස කරන ලද පත්වීමද විය. ඔහුගේ දේශපාලන ගමන ඇරඹෙන්නේ එසේ තමාට ලබා දුන් මන්ත්‍රීකම පමණක් බාර ගැනීමට ජනාධිපතිනිය එකඟ කර ගැනීම සමගින්ය. එතුමියගේ ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනා අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය තනතුරු ලබද්දී ඇමති තනතුර ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළ එකම මන්ත්‍රීවරයා ඔහු විය. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධාන නීතිඥවරයා ලෙස කටයුතු කළ ඔහු මහරගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක බවට පත්විය. එම මැතිවරණ ජයග්‍රහණයෙන් පසු පක්ෂයේ සියලු මන්ත්‍රීවරු ඇමතිවරු වෙද්දී ඔහු එය ප්‍රතික්ෂේප කළේය. අනතුරුව ගරු ජනාධිපතිතුමාගේ දැඩි ඉල්ලීම නිසාම ඔහු රාජ්‍ය බැංකු සංවර්ධන අමාත්‍ය ධූරය භාරගත්තේය. මාස 5ක් වැනි කෙටි කාලයක් තුළ රාජ්‍ය වාණිජ බැංකු දෙකට වංචා කොට තිබූ කෝටි 400කට වැඩි මුදලක් නැවත අය කර ගැනීමට ඔහු සමත් විය. හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමට ඉඩ ප්‍රස්තාවක් නොමැති බව වටහාගත් මොහොතේම ඔහු ඇමති ධූරයෙන් සමුගත්තේය. එවකට හිස්ව තිබූ රාජ්‍ය ව්‍යවසාය කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති තනතුර භාරගන්නා ලෙසට ජනාධිපතිතුමා ඔහුගෙන් ඉල්ලා සිටියේය. ඒ සඳහා පැවති ඡන්දයේදී එක් කුඩා පක්ෂයක් හැර එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂ ඔහුට සහාය පළ කළේය. එහි සභාපතිවරයා ලෙස පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දීර්ඝ කාලයක් රජයේ දේශපාලඥයන් සහ නිලධාරීන් විසින් සිදු කර ඇති වංචා දූෂණ රටට හෙලිකාද්දී දැඩි තාඩන පීඩනවලට පමණක් නොව මරණීය තර්ජනවලට පවා මුහුණ දීමට ඔහුට සිදුවිය. කෝටි 30,000කට වැඩි ජනතා මුදල් අපහරණය කළ හැටි ඔහු හෙළිදරව් කළේ දූෂිතයන්ගේ නම් ගම් ඇතුවය. වාර්තාව එළිදැක්වීමත් සමග ඇති වූ දේශපාලන කලබගෑනිය තුළ දේශපාලනයෙන් සමුගන්නට තීරණය කළ ඔහු 2007 නොවැම්බර් මස සිට ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස විපක්ෂයේ අසුන් ගත්තේය. ඔහුගේ කෝප් වාර්තාවේ නිර්දේශ කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මගින් ක්‍රියාත්මක කරවා ගැනීමට හැකිවීම ඔහුට මහත් අස්වැසිල්ලක් විය. එමගින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇපලෝරෝහල වරාය ඉඩම් වැනි දේපළ නැවතත් රජයට ලබා ගත්තා සේම ලිට්‍රෝ ගෑස් සමාගමද බිහිවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. ඒවායේ බත්කම් කෝටි 10,000ක් පමණයයි ගණන් බලා ඇත. 2007 වසරේ මෙරටට වැඩිම සේවය කළ තැනැත්තා ලෙස සැලකෙන LMB ශ්‍රී ලංකන් of the year 2007 හෙවත් 2007 වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකිකයා යන ගෞරව නාමයෙන් එතුමන් පුදනු ලැබුවේය. හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන දේශපාලඥයන් අපහසුවට පත්වන සමාජයක තවත් කොමකට දේශපාලනය කරන්නේ දැයි සිතමින් පාර්ලිමේන්තු වාරය අවසන් වන තෙක් නිහඬව සිටියේ දොර තුන්චයක් නැති ගැටුම් වලින් සහ හැල හැප්පීම් වලින් යුතු දේශපාලනයට සමුදී විවේකී සුවයක් ලබා ගැනීමේ අරමුණෙනි. ඒත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිරිනමූ ජාතික ලයිස්තු මන්ත්‍රීකම ප්‍රතික්ෂේප කළේ ඔහුව රටේ මිනිස්සුන්ට මන්ත්‍රීවරයෙක් වශයෙන් අවශ්‍යද නැද්ද යන්න උරගා බැලීමට අවශ්‍ය වීමත් සහ ඔහු ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට ගිය දිනේ සිට සන්ධාන මන්ත්‍රීවරු ජනපදනමක් නැති මන්ත්‍රීවරයෙකුයැයි හඳුන්වා දීමට උත්සාහගත් නිසා ඔහුට ජනපදනම ඇත්තේ කාටද යන්න මැතිවරණයකින් ඔප්පු කර පෙන්වීමට අවශ්‍ය නිසාත්ය. එම පසුබිම තුළ 2009 දෙසැම්බර් 2 දින එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගත් දිනේම
ඔහුට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකත්වයේ සහ මාර්ගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරය පිරිනැමීය. 2010 අප්‍රේල් මහමැතිවරණයේදී ජනපදනම පිළිබඳව අභියෝග කළ සියලු ඇමතිවරුන්ට වැඩියෙන් මනාප ලබා ගැනීම ඔහු ලද ජයග්‍රහණයක් ලෙස ඔහු නිහතමානීව සතුටු විය. නීතිඥ වෘත්තිය තුල නීතිඥයන්ගේ ප්‍රමිතිය උසස් තත්ත්වයකට ගෙන ඒම සඳහා ඔහු විසින් රටේ සෑම පළාතකටම ගොස් නීතිඥ අධ්‍යයන වැඩමුළු පැවැත්වීම නිරන්තරයෙන්ම සිදු කළේය. 2012 වසරේ ඔහු නීතිඥ සංගමයේ සභාපති ධුරය සඳහා තරඟවැදුණේ එතික් පැවති ක්‍රමයට අභියෝග කරමිනි. දේශපාලන පක්ෂයක් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නීතිඥ සංගම් නිලවරණයකට තරඟ කර ඇපය බේරාගත නොහැකිය යන්න එතෙක් ස්ථාපනය වී තිබූ මතය විය. එහෙත් දේශපාලඥයෙකු වුවද හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන්නෙකු හට පක්ෂ භේදයකින් තොරව වෘත්තීය ගරුත්වය හිමිවන බව විශ්වාස කළ ඔහු තරඟ කළ නිලවරණයෙන් 70%ක ප්‍රතිශතයක් ලබා ගනිමින් එතෙක් ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් සභාපතිවරයා ලෙස වාර්තාවක් පිහිටුවනු ලැබීය. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා මෙරට සිදු වූ ප්‍රබලම විප්ලවයට නායකත්වය දුන් ඔහුට වෙඩි උණ්ඩවලට පවා මුහුණ දීමට සිදුවිය. අප දේශයේ ස්වෛරී ස්වාධිපත්‍ය අභියෝගයට ලක් වූ සියලු තැන්හි තමන් විපක්ෂයේද ආණ්ඩුවේද යන්න ඔහුගේ ක්‍රියාකලාපයන්ට කිසිදු අදාළත්වයක් නොවිය. ඒ බව මැනවින් පිළිඹු වූයේ යුද ජයග්‍රහණයෙන් පසුව එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කි මූන් මහතා දරුස්මාන් වාර්තාව පදනම් කරගෙන ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ අධිකරණයේ චෝදනා ගොනු කිරීමට සැරසෙද්දී විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ භූමිකාව අතික්‍රමණය කරමින් ලංකා රාජ්‍යයටත් වඩා ඉදිරි පියවරක් තබමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ අභිප්‍රාය අන්තර්ජාතික නීති රීති සම්ප්‍රදායන් වලට අනුකූල නොවන ක්‍රියාවලියක් බව ලිඛිතව ලෝක ප්‍රජාව හමුවේ තබා එම මහලේකම්වරයා තැබූ පියවර ආපසු හැරවීමට ඔහුට හැකිවීම යන කරුණු මතය. ඔහුගේ ඒ උදාරතර දේශමාමක සේවය එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ අගයනු ලබන්නේ ඔහුට ස්තුතිය ප්‍රකාශ කරමින් අමාත්‍ය මණ්ඩල යෝජනාවක් සම්මත කිරීමෙනි. දෙදහස් නමය වසරේ ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශනපති උපාධිය ලබාගත් අතර 2013-14 වසර ඔහුට වඩාත් සුවිශේෂී විය. ඊට හේතුව ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය සම්බන්ධව කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගැනීමත් කැලණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධියකුත් ලබා ගැනීම නිසාය. ඔහු නීති ක්ෂේත්‍රයේ අලලා ලියන ලද ග්‍රන්ථ 11ක් විශ්ලේෂණය කර ඒ ග්‍රන්ථවල සමස්ත නීති සාහිත්‍යයට සිදු වූ සේවා ඇගයීමක් කොට කොමන්වෙල්ත් විශ්වවිද්‍යාලය මගින් සම්මානිත ආචාර්ය උපාධියක් පිරිනැමෙනු අතර එමගින් ඔහු අප රටේ සිටින එකම ත්‍රිත්ව ආචාර්ය උපාධිධාරියා බවට පත්විය. 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධාන මැතිවරණ නියෝජිතයා වූ ඔහු 2015 සැප්තැම්බර් මස මහමැතිවරණයේදී නැවතත් කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරීපත් විය. එවක් පටන් ඔහු අමාත්‍යාංශ ගණනාවක් භාරව කටයුතු කළේය. අධිකරණ, කම්කරු, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, උසස් අධ්‍යාපන, අධ්‍යාපන, බුද්ධ ශාසන, සංස්කෘතික යන අමාත්‍යාංශ හෙබ වූ අතර 2017 වසරේ පළමු වතාවට එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සව මාලාව ශ්‍රී ලංකාවේදී රටවල් 74ක සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු කළේ එය එතෙක් මෙතෙක් පවත්වන ලද විශාලතම ජාත්‍යන්තර බෞද්ධ සමුළුව ලෙසයි. එහිදී සම්මත කළ මහනුවර ප්‍රකාශනය මගින් බුදුදහමේ මූලස්ථානය ලෙස ශ්‍රී ලංකාව පිළිගැනීමේ යෝජනා සම්මුතිය ස්ථිර කරගන්නා ලද්දේය.
අධිකරණ අමාත්‍යවරයා ලෙස රටපුරා නව අධිකරණ ගොඩනැගිලි 40කට වඩා ඉදිකිරීම ආරම්භ කළ අතර අලුත්කඩේ BCC ඉඩමේ අක්කර 6ක භූමි භාගය අත්පත් කරගෙන අධිකරණ ශාලා 40ක් සහිත House of Justice ඉදිකිරීමට කටයුතු කළත් ආණ්ඩුව අවසාන මොහොතේ එය කඩාකප්පල් කර දැමුවේය. නීතිපති දෙපාර්තමේන්තුවේ සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉතා ඉහළ මට්ටමකට පත් කළේය. එමින්ම අධිකරණයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වයේ රැකීමෙහිලා සිදු කළ සේවය හේතුවෙන් ආණ්ඩුවේ ප්‍රබලයන් තම පෞද්ගලික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට නොහැකිව කුපිත වූ අවස්ථා එමට විය. අපේ රටේ පවුල් 4කට සම්බන්ධ 32 දෙනෙක් මේ වෙනකොට ICC සංවිධානයට ගිහිල්ලා සම්බන්ධ වෙලා තියෙනවා. නැහැ, මේ කිසිම වාර්තාවක් ලංකාවේ නැහැ. ජාතිවාදී කෝලාල ඇතිකිරීමේ අරමුණින් ඔහු ඒ ප්‍රසිද්ධියේ එතන ජනතාව අමතලා ප්‍රකාශ කරලා තියෙනවා. 2016 නොවැම්බර් 18 වන දින පාර්ලිමේන්තුවේ එක්කල කතාවේදී සිරියාවේ ISIS ත්‍රස්ත ව්‍යාපාරයට සම්බන්ධ අන්තවාදී ලාංකික ත්‍රස්තවාදීන් 32ක් පිළිබඳ හෙළිදරව් කිරීම පිළිබඳව ආණ්ඩුවේ ප්‍රබලයන් බලවත්සේ ප්‍රකම්පිත විය. මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහය නොමැතිව ආණ්ඩුවට බහුතරයක් නොමැති හේයින් ඔවුන්ගෙන්ද ආණ්ඩුවට දැඩි බලපෑම් ආවේය. එවක් පටන් විජේදාස රාජපක්ෂ දැඩි ජාතිවාදීෙකු ලෙස හංමඩු ගැසීමට ආණ්ඩුවේ අන්තවාදීන් කටයුතු කළහ. පාස්කෝ ඉරිදා බෝම්ප පිපිරීම් සිදු නොවුනා නම් විජයදාස රාජපක්ෂ යනු තවමත් ජාතිවාදියෙකි, අන්තවාදියෙකි, ත්‍රස්තවාදියෙකි. නායකයන් කෙසේ සිතුවත් ජනප්‍රිය මතය කුමක්වත් තම පෞද්ගලික දේශපාලන ගමනට එය අකුල් හෙළුවත් ඔහු රට පිළිබඳ තම ස්ථාවරයන් කවදත් ලිහිල් නොකළේ තමන්ට පෙර, පක්ෂයට පෙර, මේ සියල්ලටම පෙර රට සහ දේශය යන මා හැඟි හැඟීම පෙරදැරි කරගෙනය. යහපාලන ආණ්ඩුවේ ජනතා විරෝධී ජනපීඩක ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වූ අවිචාර පාලන ක්‍රමෝපායන්ට සහ ජාත්‍යන්තර කූට බලවේගවල අවශ්‍යතාවලට එරෙහිව නැගී සිටි එකම අමාත්‍යවරයා ඔහු විය. ඒ ස්වආත්මීය ස්ථාවරය රැකගනිමින් හම්මන්තොට වරාය චීන ආණ්ඩුවට විකිණීමට එරෙහි වූ එකම කැබිනට් අමාත්‍යවරයා ඔහුය. වචන දෙකක් ප්‍රකාශ කර සිය ස්ථාවරය වෙනස් කරමින් අමාත්‍ය ධුර දෙක රැකගන්නා ලෙසට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඔහුගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ඔහු පැවසුවේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නොව ශක්‍ර දෙවිඳුන්ගේ දේව මණ්ඩලයේ ඉල්ලීම මතවත් සිය හෘද සාක්ෂිය යටපත් කිරීමට කිසිවෙකුටත් නොහැකි බවයි. තවද රනිල් මංගල ජිනීවා යෝජනාවලිය මගින් රටත් රණවිරුවනුත් පාවා දීමට එරෙහිව ඔහු තනි සටනක යෙදුණේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට ගෙන ආ අනපනත්ද රණවිරුවන් දඩයම් කිරීම සඳහා ගෙන ආ දෙමුහුන් යුද අපරාධ අනපනත්ද සමලිංගික සේවනය නීතිගත කිරීමට ගෙන ආ අනපනත්ද ඔහු අධිකරණ ඇමති ලෙස කුණු කූඩයට දැමීම යුද අපරාධ යාන්ත්‍රණය සකස් කිරීමට පැමිණි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් සිය අමාත්‍ය කාර්යාලයෙන්ද නිරපා දැමීම නිසා ආණ්ඩුව දැඩි ලෙස ඔහු සමග ප්‍රකෝප විය. මේ දුර්දාන්ත පාලන සිතුම් පෙතුම් වලට එරෙහි හිස නොනැමීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු කැබිනට් මණ්ඩලයෙන් නිරපා දමන ලද අතර එසේ නිරපූ නායකින්ම මාස කිහිපයකින් ඔහුට නැවතත් එම කැබිනට් මණ්ඩලයටම ආරාධනා කර ඊට නොදෙවෙනි භාර ධූර වගකීම් ඔහු මත තබන්නේ ස්වභාවික නීතියේ සාධාරණත්ව සිද්ධාන්තය දෛවූපගත ලෙස ඉෂ්ට සිද්ධ වීමක් ලෙසය. ඔහු උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරය භාරගන්නා විට සයිටම් ප්‍රශ්නය හේතුවෙන් මුළු රටේම විශ්වවිද්‍යාල පද්ධතිය වසර 3කට ආසන්න කාලයක් අකර්මණ්‍යව පැවතිනි. අමාත්‍ය ධුරය භාරගෙන පළමු සතිය ඇතුළත එම ගැටලුව නිරාකරණය කළ අතර පාර්ලිමේන්තු පනතක් සම්මත කරමින් එම සියලුම සිසු දරුවන් සර් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කළේය.
ඉදිරියට එන බාධක කම්කටොළු හෙරිහැර සිනාමුසු මුහුණින් පිළිගන්නට තරම් පරිණත භාවයක් ඇති ඔහු නීතිඥයෙකු සහ දේශපාලඥයෙකු පමණක් නොව ග්‍රන්ථකරණයේ විශිෂ්ටත්වයට පත් කතුවරයෙකි. තවත් විටක කෘතහස්ත කතුවරයෙක්. තවත් විටක සංගීතය සහ සාහිත්‍ය ක්ෂේත්‍රයේ නිහතමානී කලාකරුවෙකි. විවිධ ක්ෂේත්‍ර අල්ලා ඔහු විසින් රචනා කළ ග්‍රන්ථ 30ක් මේ වන විට ප්‍රකාශයට පත්ව ඇත. සිවිල් නඩු විධාන සංග්‍රහය, ඉඩම් නීතිය, බැංකු සහ මූල්‍යමය නීතිය, ජනමාධ්‍ය, සිංහල සාහිත්‍යය, බෞද්ධ විනය සහ දර්ශනය, ඉංග්‍රීසි සාහිත්‍ය යන විෂයන් ගණනාවක් ඊට ඇතුළත් වේ. එමින්ම ඉන් නොනැවතුණු ඔහු කලා ක්ෂේත්‍රය තුළින්ද ජනතාව ඇමතුවේය. ඔහුගේ ගේය පදවලින්ද සමන්විත හිරු සඳු අරණ, පෙම් පවුර හා සියුමැලි මල නමින් සංගීත ඇල්බම තුළින් විවිධ පරාසයන් ස්පර්ශ වන ගී සංකල්පනා ජනකෘත කර ඇත. අග්නිදේශ නම් වූ කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂණයකට නිෂ්පාදනය කිරීම වෙනුවෙන් අන්තර්ජාතික සිනමා ඇගයීම්වලට ලක්වී ඇත. මේ සියලු කටයුතු අතර ඔහුගේ වෘත්තීය සඵලත්වය අගයනුවස් ජීවිතයේ වරක් පමණක් ලබාගත හැකි වෘත්තිකයන්ගේ සංවිධානය හෙවත් ඕර්ගනයිසේෂන් ඔෆ් ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් මගින් ප්‍රදානය කරනු ලබන ද ඇපික්ස් අවෝඩ් සම්මානයෙන් 2013 වසරේ පිදුම් ලබන ලදී. 2011 වසරේ ගාන්ධි සාම ත්‍යාගයෙන්ද ඔහු සම්භාවනාවට පත්විය. ඔහු විසින් කරන ලද ආගමික සහ ශාසනික සේවාවන් ඇගයීම සඳහා මහා විහාර වංශික ශ්‍යාමෝපාලි අස්කිරි පාර්ශ්වය විසින් ධර්ම නීති විශාරද ශාසන විභූෂණ ගෞරව නාමය පිරිනමන ලදී. අමරපුර මූල වංශික නිකාය මගින් දේශාභිමාන ශ්‍රී ලංකා ජනරංජන යන ගෞරව නාමය පුද කළ අතර ඔහු අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකාය මගින් සද්ධම්ම ජෝතික දජ ධම්ම විනය විශාරද ගෞරව නාමයෙන්ද පිදුම් ලබන ලදී. තම පාර්ලිමේන්තු වසර 6ක වැටුප් එකතු කර අතිනුත් මුදල් යොදා ලක්ෂ 50ක් වටිනා ශල්‍යාගාර උපකරණ කට්ටලයක් මාර්ගම අපේක්ෂාරෝහලට පරිත්‍යාග කිරීම, බෞද්ධ ලෝකයේ මුදුන් මල්කඩබඳු සිංකඩගල මාලිගයේ වැඩහිඳින දන්ත ධාතුන් වහන්සේ වැඩම කිරීම පිණිස රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුතුව තනා නිමවන ලද රන් සිවිගය පූජා කිරීමෙහි ප්‍රධාන දායකත්වය දැරීම, ඔහු අතින් සිදු වූ සමාජ සත්කාරයන් අතරින් බිඳක් පමණි. මේ සියල්ලන් සමග හෘද සාක්ෂියට එකඟව වැඩ කිරීම, මනුෂ්‍යත්වයට යම් ගරුත්වයක් එක්කිරීම තම පරම සතුට බව පවසන්නේ අප කතානායකවරයාය. ඔහු නමින් විජේදාස රාජපක්ෂ වන්නේය.